සුභාව සෞන්දර්යෙන් අනූන නිස්කලංක භාවයෙන් පිරී තිබෙන කතෝලික මෙන්ම අන්‍ය ආගමිකයන්ගේද සිත් සනසවන ස්ථානයක් තමයි තේවත්ත ජාතික බැසිලිකාව. ස්පී ලොකේෂන් අපි අද ඇවිල්ලා ඉන්නවා රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානය සැරවීම සඳහා. එහෙමත් නැත්නම් මේ දේවස්ථානය ලංකා අප ස්වාමිදුවගේ දේවස්ථානය ලෙසින් හඳුන්වනු ලබනවා. ජාතික බැසිලිකාවක් ලෙස අප රටේ තිබෙන එකම සිද්ධස්ථානය වෙන්නේ මේ රාගම තේවත්ත බැසිලිකාව. මෙම දේවස්ථානයේ ආකෘති නිර්මාණය කරන්නේ ස්පාඤ්ඤ ජාතික ගරු හේරාස් ජේසු නිකායික පියතුමන් විසින්. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ පූජා භූමිය දේව මාතාවන්ට කැපකළ සිද්ධස්ථානයක්. 1940 දෙවන ලෝක යුද්ධ සමයේ ජපනුන්ගේ බෝම්බවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කරන ලෙස දේව මාතාවන්ට උණු භාරයක් අනුව මෙම දේවස්ථානය ඉදිවනවා. 1940 කොළඹ නගරයේ අගරදගුරු මේරි මාසෝන් හිමිපාණන් විසින් තමයි මේ භාරය සිද්ධ කරලා තියෙන්නේ. නමුත් එතුමානන් ස්වර්ගස්ථ වීම හේතුවෙන් එම භාරය ඔප්පු කරන්නේ අති උතුම් අගරදගුරු කාදිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන් විසින්. දෙවන ලෝක යුද්ධ සමයේ ජපනුන්ගේ බෝම්බවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස දේව මාතාවන්ට උණු භාරයකට අනුව මෙම දේවස්ථානය ඉදිවනවා. ජාතික බැසිලිකාවක් ලෙස අප රටේ තිබෙන එකම ස්ථානය මෙය පමණයි. විශාල භූමි ප්‍රමාණයක පිහිටා ඇති ජාතික බැසිලිකා දේවස්ථානය යුරෝපා රන් දෙවොලක ආකෘතිය නිරූපණය කරනවා. බැසිලිකාවේ දිග අඩි 319ක්, පළල අඩි 58ක්. එමෙන්ම දේවස්ථානයේ ඉදිරිපස ඇති කුළුණු මෙහි ගැඹුරත්වය තව තවත් වැඩි කරවනවා. දේවස්ථානයේ මුදුනේ සවිකර ඇති සුදු යකඩ කුරුසය අඩි 24ක උසකින් සමන්විත වනවා. දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයට ඉහළින් ඇති ලංකා අප ස්වාමිදූ නමින් ඔටුනු පැළඳි දේව මාතා ප්‍රතිමාව දේවදාරලීයෙන් නිර්මාණය කර ඇති අතර එය පෘතුගීසි ජාතික ක්‍රිඩම් නැමැති නිර්මාණකරුවකු විසින් සාදා ඇති බවට සඳහන් වනවා.
අපි දැන් යන්නේ කෞතුකාගාරය බලන්න. ගිහිල්ලා අපි ඒ ගැන විස්තර හොයලා බලමු. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ කෞතුකාගාරය දැක බලා ගැනීමට. මේ කෞතුකාගාරයේ තියෙන විශේෂත්වය තමා කිතුණු දහමට අදාළ සියලුම විශේෂ අවස්ථාවන් විශේෂයෙන්ම ලීයෙන් කැටයම් කර තිබීම. ඉන් මෙතන ඉඳලා ඔය හැම කෙනෙකුටම එම දසුන් දැක බලා ගන්න පුළුවන්. මෙතනදලා දිගටම බලා ගන්න පුළුවන් ලොකු අපසරීක කෞතුකාගාරය පිටලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලීයෙන් තමා කැටයම් කරලා තියෙන්නේ. මෙතනදලත් අපි දිගටම මේ දසුන් ටික ඔබට මේ වීඩියෝ හරහා ඉදිරිපත් කරනවා. සුවිශේෂීම කරුණ තමා එතකොට මේක හැම දෙයක්ම සියල්ලම ලී ප්‍රතිමා. ඒක තමා මේ කෞතුකාගාරයේ තියෙන විශේෂම ලක්ෂණය වෙන්නේ. Thank you.
විශේෂයෙන්ම මේ දේවස්ථානයේ දේවස්ථානයේ වටා මේ ආකාරයෙන් කිතුණු දහමේ විවිධ අවස්ථාවන් නිරූපණය කර තිබීම විශේෂ කරුණක්. ඔබට මෙතෙන් සිට කිතුණු දහමේ විශේෂ අවස්ථාවන් නිරූපණය කළ ඇති ආකාරය දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔයාලට මේ මගේ පසුපසින් දක්නට ලැබෙන ජලපහර මේක හඳුන්වන්නේ කාඩිනල් තෝමස් කුරේ සමුද්‍රය කියලා. ඒතකොට රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ තියෙන සුන්දරත්වය දෙස් විදෙස් බැතිමතුන්ගේ ආකර්ෂණය දිනා ගන්න තවත් එක් හේතුවක් තමයි මේ බැසිලිකාව හරහා ගලා යන ජලපහර. රාගම තේවත්ත ජාතික බැසිලිකාව හෙවත් ලංකා අප ස්වාමිදූගේ දේවස්ථානයේ සිට SP ලොකේෂන් අපි අදට මෙම වීඩියෝව අවසන් කරනවා. තවත් මෙවැනිම වීඩියෝ රූපරාමු පෙළකින් මුණ ගැසිමු. මතක ඇතිව අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.